අයිබෝන්. ඉතිං ක්‍රිකට් ලෝකයේ ඉතින් තොරතුරු තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරඟවල නම් නැහැ දේශීය තරඟවල ඉන්නේ හැබැයි ලීග් ක්‍රීඩා කරනවා ඉතින් එක එක දේවල් නමුත් ජනවාරි වෙනකන් අපිට හරියටම ජාත්‍යන්තර තරඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැහැ ඒතකොට මේ තහනම තිබ්බත් ඒවා ක්‍රීඩා කරන්න පුළුවන් ඒකත් කියන්නට ඕනේ ඉතින් ඒ කාරණා ආස්සේ මෙතන විශේෂම සිද්ධිය තමයි අපි දන්නවා IPL තරඟාවලිය ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දේ වැදගත් ප්‍රවෘත්තිමාවන තරඟාවලියක් ඒ කියන්නේ හිට් වෙන නැත්නම් ජනප්‍රිය වෙන ප්‍රවෘත්තිමාවන වැඩසටහනක් තමයි IPL කියලා කියන්නේ. ඕකේ වෙන්දේසියත් එහෙමයි තරඟාවලියත් එහෙමයි. දැන් ඉතින් ඒගොල්ලන් අලුතෙන් ආරම්භ කරලා තිනවා කාන්තා තරඟාවලියකුත් WPL කියලා. ඉතින් ඕකේ වෙන්දේසිය පැවැත්වුණා නම් වෙනිදා. ඉතින් 19 වෙනිදා තමයි පිරිමි නැත්නම් IPL තරඟාවලියේ ඊළඟ වාරයේ 2024 වෙන්දේසිය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපි දන්නවා මේ කාන්තා කණ්ඩායම් වල ප්‍රධානින් විශේෂයෙන්ම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ කාන්තා කණ්ඩායමේ සහභාගී වුණා ශ්‍රී ලංකාවේ උපදේශක පුහුණුකරුවා නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දැන් ඇතනම බලන වග කියන නැත්නම් දිසානතිය තීරණය කරන චරිතය තමයි මහේල ජයවර්ධන. ඒ වගේම මුම්බයි ඉන්දියන්ස් සම්පූර්ණ ක්‍රිකට් සමාගමේ ලෝකයේ පුරාම තියෙන ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධානියා තමයි මහේල ජයවර්ධන. ඔහුත් හිටියා. ඉතින් ඒ ඉන්න මේසේදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ඉතින් අපෙන් දෙන්නෙක් වෙන්දේසි හිටියා. නමුත් අපි කතා කරන්නේ මෙතන චමරි ගැන. චමරි අතපත්තු 130ක මූලික මුදලකට ඇත්තටම ඉදිරිපත් වුණා වෙන්දේසියට. හැබැයි පුදුමය තමයි කවුරුත් කිසිම කෙනෙක් මට මතක විදිහට කණ්ඩායම් පහක මේස තිබුණා. එතකොට ඔවුන් කවුරුත් උනන්දුවක් දැක්වුවේ නැහැ චමරි අතපත්තු ගැන. නිකන් අපි දන්නවා සාමාන්‍යයෙන් අර උනන්දුවක් දක්වනවා නම් අර කණ්ඩායම ආස්සේ කතාබහක් හරි සිද්ධ වෙනවනේ වෙන්දේසිය ආස්සේ හිමිකරුවෝ පුහුණුකරුවෝ විශ්ලේෂකයෝ මූල්‍ය පාලනය කරන කට්ටිය ඔක්කොම එකතු වෙලා. හැබැයි එහෙම සාකච්ඡාවක්වත් උඩ බලාගෙන ඉන්නවා වගේ ස්වභාවයක් අපි දැක්කා චමරිගේ නම කියනකොට. එතකොට මේ වෙන්දේසි සිදු කරන කාන්තාවක් හිටිය හතර වටේ කතා කරලා හරිද දැන් ෂුවර්ද මේක ඉවර කරන්නද කියලා අහනකොට කවුරුත් අර නිකන් මේ අපිට නෙමෙයි වගේ නිකන් අර නිකන් මේ මොකද්ද මේ වුණේ වගේ අර නිකන් එහෙම හැඟීමකින් උඩ බලන් ඉන්නවා අපි දැක්කා වෙන්දේසි. ඔබ බැලුවා නම් ශ්‍රී ලංකාවේ විකාශය වුණා. ඉතින් ඇත්තටම මේ ඒක හරි පුදුම සහගත සිද්ධියක්. මොකද චමරි අතපත්තු කියන්නේ දැනට මේ මාස ගානකට කලින් එහෙම නෙමෙයි මේ ඊයේ පෙරේද සති ගානකට කලින් ඇය තමයි BBL තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට පත් වුනේ. ඒ විතරක් නෙමෙයි ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක ප්‍රේක්ෂක කලාපයක් ඇය නමින් චමරි බේ නමින් නම් කරා. අපි ඕවා දන්නවා ලෝකය දන්නවා. එතකොට ඉන්දියානු ජනප්‍රිය වෙබ් අඩවිවල පවා මේ ප්‍රවෘත්ති ගියා. මේ ඔක්කොම දන්නවා. එතකොට ක්‍රිකට් ලෝකයේ සාමාන්‍යයෙන් දැන් ඊළඟට WPL වෙන්දේසි තියෙනවා නම් BBL දිහත් බලාගෙන ඉන්නේ අපි කවුද ගන්න ඕනි විදේශ ක්‍රීඩකයන් කියලා සාමාන්‍යයෙන් අවධානයෙන් ඉන්නේ. නමුත් තියෙන පුදුමය තමයි තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව ගේ නම කියනකොට නිකම් මේ අනේ කවුද දන්නේ වගේ නිකන් හතරාත බලාගෙන කට්ටිය ඔක්කොම ඉන්නවා හිමිකරුවන් සහ ඒ වගේ කියුද්දෝ. ඉතින් කාගෙවත් අදහසක් තිබ්බයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ චමරි අතපත්තු කියන්නේ කවුද කියලාවත් දන්නවද කියන මට්ටමට මූණේ ඉරියව්. නැත්නම් අපි අර කියන්නේ බොඩි ලැන්ග්වේජ් කියලා එහෙම එකක් පේන්න තිබුණේ නැහැ. ඕන් නිකන් උඩ බලනවා හතරාතේ බලනවා. ඒ කියන්නේ චමරි කියන්නේ කවුද කවුද වගේ නිකන් ස්වභාවයක පෙනුමක් තමයි අපිට තිබ්බේ. ඉතින් ඔබ බැලුවා නම් ඒක තේරෙන්නට ඇති. ඉතින් ඒක හරි පුදුමයක්. ඇත්තටම එහෙම වුණේ කොහොමද? ඒ කියන්නේ කලින්ම සැලසුම් කරලා ආවද කියලා අපිට හිතන්නට පුළුවන්. චමරි අතපත්තු නම් පුතෝ අම්ම මුත්තකවත් අපි ගන්නේ නැහැ. ඔය වගේ කට්ටිය අපි ලොකු කරන්නේ නැහැ වගේ අදහසකින් ඔය ඔක්කොම එකතු වෙලා. මම කියන්නේ ඔය කණ්ඩායම් සියල්ලම එකතු වෙලා කතා බහට ලක් වුණාද කියලා අපි දන්නේ නැහැ. ඒක මහේල ජයවර්ධන දන්නවා ඇති ශ්‍රී ලාංකිකයෙක් විදිහට. නමුත් ඉතින් ඔහු ඒවා කියන එකක් නැහැ. මම දැක්කා එක වතාවකදී මහේල කියලා තියෙනවා. දැන් අපි අර කතා බහක් තියෙනවානේ මහේල ජයවර්ධන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කවදාවත් ශ්‍රී ලාංකිකයෙක් ගන්න නැහැ මේ මාලිංගගෙන් පස්සේ. ඒ කියන්නේ පුහුණු කරුවා වෙලා හිටියා මහේල ජයවර්ධන. එතකොට ක්‍රිකට් අධ්‍යක්ෂණ නැත්නම් ක්‍රිකට් ප්‍රධානියා වෙලා ඉන්නවා මහේල ජයවර්ධන. හැබැයි කවදාවත් ගන්න නැහැ කියලා. ඒ වගේම කුමාර් සංගක්කාර කවදාවත් අපේ ශ්‍රී ලාංකිකයෙක්
තමාගේ කණ්ඩායමට ගත්තේ නේ කියලා අපි කතා බහක් තිනවනේ. එතකොට මම මේ මෑත කාලයේදී දැක්කා ඕකේ මේ යම්කිසි ප්‍රකාශයක් මහේල ජයවර්ධන කළා තිනවා පුවත්පතකට හරි මොකට හරි. එයා කියලා තිනවා මේ අපේ මේ මගේ කණ්ඩායම් නෙමෙයි ඕවා. අපි තීරණය කරන්නේ ඒ කණ්ඩායමට ඕන විදිහට කලමනාකාරීත්වයට ඕන විදිහට සැලසුම් වලට ඕන විදිහට මම ලාංකිකයෙක් කියලා මේ ලාංකිකයෝ ගන්නවා කියලා එතන මට කරන්න පුළුවන් දෙයක් නෑ වගේ අදහසක් මම දැක්කා. මට පොඩි මතකයක් තියෙනවා එහෙම කතාවක් කියලා තිබ්බා කියලා. ඉතින් ඇත්තටම ඉතින් ඔහු ක්‍රිකට් ප්‍රධානී. ඒතකොට ඔහුගේ බලයක් නැද්ද කියලාත් අපිට ඕන නෑ ඒකටකින් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඔහුගෙන් වෙන වෙන වැඩ ගන්නද ඔහුව තියාගෙන ඉන්නේ. අපි කණ්ඩායම තෝරලා දෙන්නම් ඔයා එතකොට කරලා දෙන්න කියලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔහු සමහරක් විට අසර නැති. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් පිරිමි කණ්ඩායම් වල අපි හිතමුකෝ වනිදු හසරංග හරි දිර්ශාන් මදුශංක හරි මේ පාර ගත්තේ නැත්නම් ওই දෙන්න ගණන් ගත්තේවත් නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපි පොඩ පැත්තකින් තියමුකෝ. නමුත් චමරි අතපත්තු කියන්නේ BBL තරගාවලියේ අපි දන්නවා කාන්තා ක්‍රිකට් කියන්නේ මොකද්ද කියලා. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු තරු නැහැ විදේශ රටවල් වල වුණත්. ඒ කියන්නේ තාම හැදීගෙන එන ශ්‍රේෂ්ඨයක් තමයි කාන්තා ක්‍රිකට් පිරිමි ක්‍රිකට් වලට වඩා. ඒතකොට පිරිමි ක්‍රිකට් වල තියෙන තරඟකාරීත්වය ක්‍රීඩකයන්ගේ තියෙන තරඟකාරීත්වය කාන්තා ක්‍රිකට් වල තවම නැහැ. ඒ කියන්නේ තාම ඒක හැදීගෙන එන්නේ. ඉතින් BBL තරගාවලිය BBL තරගාවලිය කියලා කියන්නේ ඇත්තරම මේ ඔය IPL නැත්නම් WPL එක මොකද්ද BBL කාන්තා එකත් එක බලපම. ඉතින් කාන්තා BBL කාන්තා ප්‍රීමියර් ලීග් වල ඉහළින්ම තිබෙන ලීගය තමයි BBL නැත්නම් මේ WBBL. එතකොට ඒකේ හොඳම ක්‍රීඩිකාව බවට පත්වෙච්ච ක්‍රීඩිකාවට මේ WPL වගේ එක තේරෙන්න තරම් සූසුකමක් නැද්ද? අන්න ඒක තමයි දින ප්‍රශ්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් එතකොට අර මම මහලේ කතාව කිව්වොත් එහෙම මහලට බලයක් නැතුව ඇති එහෙම යෝජනා කරන්න. ඒක අපි ඒක කියනවා නැත්නම් ඔහුට අසාධාරණයක්. මොකද එහෙම මේ ලාංකිකයෙක් කියලා ඔහුට ගන්න බැරුව ඇති. නමුත් දක්ෂතාවලට ගන්නට එහෙම හැකියාවකුත් ඔවුන්ට නැතුව ඇති. නැත්නම් ලාංකිකයෙක් නිසා විශේෂයෙන්ම කැපෙනවද කියලා අදහසක් මෙතන තියෙනවා. නැත්නම් ඉතින් ඇත්තටම මම දැක්ක රසල් ආනල් තමාගේ ට්වීට් ගිනුමේ එක්ස් ගිනුමේ අදහසක් දක්වලා තියෙනවා. ආනල් කියනවා මේක හරිම පුදුමයක් කියලා. ඒ කියන්නේ මේක ලොකු පුදුමයක්. මේක ස්ට්‍රේන්ජ් එකක් කියලා ඔහු පැහැදිලිවම කියලා තියෙනවා. එතකොට ඔහුගේ මේ ට්වීට් එකේ කමෙන්ට් දාපු විවිධ රටවල් වල කට්ටිය මම දැක්කා ඔවුනුත් කියලා තියෙනවා ඔහු මේක හරි පුදුමයක්. මේකේ පේන්නේ නැති නැත්නම් අපි හිතන්නේ නැති දෙයක් මෙතන මේ 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 ලීග් වල මවුන් කරනවා. එතකොට මේ IPL එකේ පවා මවුන් කරනවා. ඒ කියන්නේ මේ ඕන පුද්ගලයෝ නැත්නම් ඕන දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ නෙමෙයි ගන්නේ වෙනත්ම සෙට් එකක් ගන්න. එතකොට එංගලන්ත ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ට වැඩි බරක් ඔවුන් දෙනවා. කොදෙව් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි බරක් දෙනවා. ඒ හැරෙන්නට මේ වටේ සිටින ආසියානු රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට IPL වල විශේෂයෙන්ම ස්ථානයක් හිමි වෙන්නේ නැහැ වගේ ස්වභාවයක් අපිට පේන්න තියෙනවා කියලා ගොඩක් දෙනෙක්ගේ අදහස් එතන තියෙනවා. ඉතින් රසල් ආනඩුත් පුදුම වෙනවා WBBL එකේ හොඳම ක්‍රීඩිකාව. ඊට පස්සේ දැන් නවසීලන්තයටත් ගියා. ඒකේ දක්ෂතාව දැකලා අරගත්තා. හැබැයි WPL එකේ අවම මුදල ලක්ෂ 30කට ඉන්දියානු රුපියල් ලක්ෂ 30ටවත් කවුරුත් ගත්තේ නැහැ. ඒ කියන්නේ වෙන්දේසිය යනව නෙමෙයි ලක්ෂ 30කටවත් කවුරුත් ගත්තේ නැහැ. ඉතින් සමහරෙක්ට තර්කයක් තියෙන පුළුවන් පොඩි ස්ථාන ප්‍රමාණයක් තිබ්බේ කණ්ඩායම් වලට එකතු කරගන්න කියලා. නමුත් ඉතින් වෙනත් එකතු කරගත්ත විදේශ ක්‍රීඩිකාවන් බලපුවම චමරි අතපත්තු ලක්ෂ 30කට හරි ගන්නට තිබ්බා. නමුත් ඉතින් කියන්න පුළුවන් හොඳයි ගියේ නැති එක මේ ඉන්දියාවේ කියලා. ඒක වෙනම කතාවක්. මම මේ කතා කරන්නේ මේ ඉන්දියාවේ යනවද නැද්ද, ඉන්දියාවත් එක්ක අපිට තියෙන ප්‍රශ්නයත් එක්ක ඇයි යනවද නැද්ද කියන එක නෙමෙයි. මේක සාමාන්‍යයෙන් ලෝකයේ බලන් ඉන්න ඉවෙන්ට් එකක්නේ. එතකොට ඒකේ WBBL එකේ තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාවට අවස්ථාවක් ඒ සතිගානකට පස්සෙම ලැබෙන්නේ නැත්තම් වෙන්දේසියේ විගිනෙන්නේ නැත්තම් ඒක මොන වගේ වෙන්දේසියක්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක ඉන්දියාවේද පාකිස්තානයේද නේපාලයේද තියෙන එක කියන එක අදාළ නැහැ. මේ 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 අවස්ථාවට තෝරන්නේ මොන පදනමකින්ද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේක හරිම ලෝක පුදුමයක් බවට කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් සමහරක් විට මේ මේකෙන් පස්සේ වෙනම දැන් ගොඩක් කටි අදහස් දාලා තියෙනවා මේ අර WBBL එකේ වගේ අර මුලින්ම තෝරාගත්තේ නැහැ නේ. ඒකෙත් BBL එකෙත් මුලින්ම තෝරාගත්තේ නැහැ. පස්සේ ක්‍රීඩිකාවක් ආබාධ වෙච්ච නිසා තමයි තණ්ඩසා ඒව මේ ගෙන්න ගත්තේ. ඉතින් ඒ වගේ මෙතන ආපහු එහෙම කවුරු හරි ආබාධ වුණාම ගෙන්න ගන්න මේ ෂයින් කරන්න සූදානමක් ඇති. හැබැයි යන්න නම් එපා පුතෝ කියලා කමෙන්ට් දාලා තියෙනවා. ඇත්තටම මම කියන්නේත් ඒකයි. ඉතින් ඇත්තටම ශ්‍රී ලාංකිකෙක් නම් මේ සල්ලි පැත්තකට දාලා මොකද ඉතින් අවම මුදල්ලට නිෂයින් කරනවා ඇති ලක්ෂ 30කට මේ වගේ අපහාසයක් කරපු තැනකට මම නම් කියන්නේ ආයේ යන්නට අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ තෝරාගද උපරිම දක්ෂතාව පෙන්නලත් ක්‍රිකට් ලෝකේ
ඇතනම මේ මෑත කාලයේදී අංක එකේ ICC ශ්‍රේණිගත කිරීම වලත් හිටිය. ඊට පස්සේ BBL එකේ හොඳම ක්‍රීඩිකාව. ඊට පස්සේ BBL එකේ ලකුණු 1000 සම්පූර්ණ කළා වුන් සම්මාන එක වුන් සමුරුවකුත් දුන්නා මේ චමරිට. එතකොට ඒ වගේ ගොඩක් දේවල් වෙලා තියෙද්දී කැපී පෙනෙන චරිතයක් බවට කාන්තා ක්‍රිකට් වල මේ දිනවල ඉන්න ක්‍රීඩිකාව තෝරා ගත්තේ නැත්තම් මම නම් කියන්නේ ආයේ අපි හැමෝම කියනවා වගේ ඔය WPL වගේ ඉන්දියාවේ තියෙන වට රින් ගන්න යන අවශ්‍යතාවයක් නැහැ. තමාගේ තත්ත්වය තියාගෙන, ඒ කියන්නේ මුදල්ම නෙමෙයිනේ ක්‍රීඩකයෙක්ගේ පෞරුෂය කියලා කියන්නේ හැම වෙලාවෙම මුදල් වලට යට වෙන්න අවශ්‍යතාවය. ඒ කියන්නේ සමහරක් විතර පහතට දාලා කරන්න ඕන හින්දා කරාද කියන දන්නේ නැහැ. ඇත්තටම ඔවුන් හැසිරෙච්ච විදිය ගත්තාම හරිම පුදුමයක්. ඉතින් රසල් ආනල් වගේ ජාත්‍යන්තර විස්තර විචාරකයෙක් ඕපන් නැතනම් විවෘතව ඒ ගැන කතා කරපු එක ගැන ඔහුටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද නැතනම් ගොඩක් කට්ටිය මේ ඉන්දියාවේ සල්ලි නැති වෙයි කියලා කතා කරන්නෙත් නැහැනේ. ඔය එක එක පුහුණු කරුව වෙන්න, විචාරකයෝ වෙන්න, එක එක දේවල් වලට කතා කරන්නේ නැහැනේ අවංක කතාව. නමුත් රසල් ජාත්‍යන්තර විස්තර විචාරකෙක් විදිහට ඉන්දියාවේ තරග නොලැබුණත් නැත්නම් ඒ විස්තර විචාරය නොලැබුණත් ඔහු ඒක ස්ට්‍රේන්ජ් එකක් නැත්නම් හරිම පුදුමයක් ඒවනිකම් මේ අමුතු දෙයක් සිද්ධ වුණා කියලා කෙලින් කියන්නට පුළුවන් හැකියාවක් තිබීම සම්බන්ධයෙන් ඇත්තටම රසල් ආනල්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒක විවෘතව කතා කරාට. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ WBBL එකේ වෙන්දේසියේදී තිබ්බේ. ඉතින් ඉනෝක රණවීරත් වෙන්දේසියේ දැම්මා. ඉතින් අපි දන්නවා මේ චාමරි අතපත්තු ගත්තේ නැත්නම් ඉනෝ කරණවීර කොහෙත්ම ගන්න විදියගේ හීනෙන්වත් අපි හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් දෙන්නම අලවි වුණේ නැහැ. ගිය පාරත් එහෙම අලවි වුණේ නැහැ. මේ පාරත් අලවි වුණේ නැහැ. ඉතින් හරි පුදුමයි. ඒ කියන්නේ මේ චාමරි අතපත්තු කියන්නේ ලෝකයේ ආංකයේ ක්‍රීඩිකාව. ඇයව මේ ඉන්දියානු ගන්නේ නැහැ මොකක් හරි. ඒ කියන්නේ සමහරක් විට ඇයව අරගෙන ඉවර වෙලා ඔවුන්ගේ ක්‍රිකට් වලට ප්‍රශ්නයක් තියෙනවද කියලා එහෙම එකක් තියෙනවද දන්නේ නැහැ. නැත්නම් ඇයව අරගෙන ඉවර වෙලා තරුවක් වුණොත් ඔවුන්ට ප්‍රශ්නයක් වෙයි කියලා ඔවුන්ගේ හිතේ තියෙනවද දන්නේ නැහැ. නැත්නම් අල්ලපු රටේ ලංකාවේ ක්‍රීඩිකාවක් නිසා ඔවුන් අපි කසත පහකට ගණන් ගන්න ඕනේ නැහැ ඒ මොක්කුද කියලා ඔවුන්ට අදහස නැත. ඊගෝ එකක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකක් හරි මෙතන රහසක් තියෙනවා. නැත්නම් දක්ෂතා අනුව නම් කණ්ඩායම් වලට ක්‍රීඩිකාවන් තෝරාගත්තේ අනිවාර්යයෙන්ම චමරි අතපත්තු කණ්ඩායමකට යන්න ඕනේ. එක ස්ථානයක්, ඒක මහලොකු දෙයක් නෙමෙයි, එක ස්ථානයක් ගන්න එක කොහේ හරි කාගේ හරි දත්තේ නැහැ. ලංකාවේ කට්ටියත් ওই මේසවල හිටියා. ඔවුන් කවදා හරි මං කියන්නේ ඕවායින් විශ්‍රාම අරගෙන ඉවත් වෙලා අවුරුදු 70 80 වෙලා හොට බිම ඇනුනාමවත් ඕකේ ඇත්ත කතාව කිව්වොත් මං හිතනවා ලොකු දෙයක් සල්ලිම නෙමෙයි ජීවිතේ කියන එකත්. ඉතින් අපිට ওই කාට කාලත් ලොකු චරිතවලටත් කියන්න ඕන. ඉතින් ඇත්තටම මොකක් හරි අස්සේ තියෙනවනම්, රහසක් තියෙනවනම් ඒක ඇත්තටම හෙළි කරා නම් මුළු ක්‍රිකට් ලෝකයටම, ක්‍රිකට් අනාගතයටම එන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඉතාම වැදගත් වෙයි. නමුත් මෙතන නම් මොකක් හරි පුදුමයක් තිබ්බා නැත්නම් මොකක් හරි යටි මොකක් හරි දෙයක් තිබ්බා කියලා තමයි නොපෙනෙන දෙයක අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි තත්වය WPL සම්බන්ධයෙන්. ඉතින් IPL වෙන්දේසිය 19 වෙනිදා පැවැත්වීම නිමිත අපි බලමු ඔතෙන්දිත් ඔය වගේ ප්ලෑනක් සමහරක් විට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපිට පැහැදිලිවම ක්‍රීඩකයන් දෙදෙනෙක් අපිට ඉන්නවා ගණී කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒක ඉන්දියානු ප්‍රවීණයනුත් විශ්වාස කරනවා ගණී කියලා. ඒක තමයි වනිදුයි දුෂන් මදුශංකයි. අපි බලමු ඔවුන් දෙන්නට මේ පාර වෙන්දේසියේදී කට්ටිය මොකද කරන්නේ කියලා. අපි අඳුරන්නේ වගේ ඉඳීවි කියලා සෙට් එක. එහෙනම් මෙහෙම ලයිව් රෙකෝඩින් එක මම නතර කරන්න. ඔබට සුබ දවසක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.